මම මේ කියන්නේ යන්නේ වාහන ගැන මා පුදුම කතාවක්. වාහන ගන්න ඉන්න අයත් වාහනයක් තියන අයත් මේ කතාව ඇහුවම ඇත්තටම පුදුම වෙන්න පුළුවන්. දන්නවද අද ලංකාවේ ධාවනය වෙන විශාල වාහන ප්‍රමාණයක එන්ජින් අංකවල ගැටලු තියෙන බව. ගොඩක් වාහනවල එන්ජින් අංකය වැරදි බව. ඔව් අද ලංකාවේ ගොඩක් වාහනවල එන්ජින් අංකයේ ප්‍රශ්න තියෙනවා. එක්කෝ මුළු එන්ජින් අංකයම පොතේ තියෙන අංකයට වඩා වෙනස්. සමහර වාහනවල අකුරක් දෙකක් වෙනස්. තවත් වාහනවල එන්ජින් අංක නීති විරෝධී විදියට කොටලා තියෙනවා. එන්ජින් අංකේ වෙනස්කම් තිබුණොත් මෙන්න ඔබට වෙන අවාසි. ඔබ ලීසින් එකක් දාගන්න ගියොත් එන්ජින් අංකේ වෙනස් නිසා ලීසින් පාසකම් ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. මොකද එන්ජින් අංකය ලෝකල් ස්ටැම්ප් කියලා තක්සේරු සහතිකේ print වෙනවා. ඒ වගේම ඔබ වාහනේ ආපසු විකුණන්න යන වෙලාවකත් ගැනුම්කරු මේක ප්‍රශ්නයක් කරගන්න පුළුවන්. ඒ වගේම වාහනයකට රක්ෂණ වන්දි ලබා ගන්න ගියාම මේ ප්‍රශ්නේ බලපාන්න පුළුවන්. හැම රක්ෂණ හිමිකමකට නෙමෙයි. සමහර අවස්ථාවල. ඉතින් වාහනයක් ගන්නකොටම එන්ජින් අංගවල මේ විදිහට ප්‍රශ්න තියෙනවද කියලා බලලමයි ගන්න ඕනේ. ඒ නිසා ඔබත් වාහනයක් ගන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. සමහර වාහනවල එන්ජිමේ තියෙන අංකයට වඩා පොතේ තියෙන අංකයේ එක් ඉලක්කමක් හරි ඉලක්කම් කිහිපයක් හරි වෙනස්. ගොඩක් වෙලාවට එන්ජින් අංකයේ මේ වෙනස printing mistake එකක් වෙන්න පුළුවන්. එකේ ඉලක්කමට I අකුර බිඳුවට O අකුර වගේ වැටෙන්න පුළුවන්. ඔය වගේ ඇතිවන මුද්‍රණ දෝෂ නිවැරදි කරගන්න විදිය අපි ඉදිරියේදී කියලා දෙනවා. 2002 ඉඳන් 2005 දක්වා ලියාපදිංචි කළ ඇති වාහනවල මෙන්න මෙහෙම දෙයක් කියන්න තියෙනවා. මේ කාලේ දෙපාර්තමේන්තුව මගින්ම එන්ජින් අංකයේ මුල් සංකේතය විතරයි පොතේ මුද්‍රණය කළේ. මේ කාලේ ආව H නම්බර ඒ වගේම J නම්බර වගේ බඩි වෑන් වල විට්ස් මාච් වගේ වාහනවල මේ ප්‍රශ්නේ අපිට නිතර දැක ගන්න පුළුවන්. ඒ කාලේ එන්ජිම සැලකුවේ තව අමතර කොටසක් විදිහටයි. ඒකයි එන්ජින් අංකයේ මුල් සංකේතයේ විතරක් මේ විදිහට පොතේ මුද්‍රණය කළා තියෙන්නේ. කොහොම හරි මේකත් දැන් ප්‍රශ්නයක්. ඉතින් මේ දෝෂයේ තියෙන ලියාපදිංචි සහතික දැන් සංශෝධනය කරගන්න ඕනේ. සමහර වාහනවල ලියාපදිංචි සහතිකයේ තියෙන එන්ජිමේ අංකේ නෙමෙයි ඇත්තටම එන්ජිමේ තියෙන්නේ. සම්පූර්ණයෙන්ම වෙනස් අංකයක් තියෙන්නේ. ඔබේ වාහනයට අලුත් එන්ජිමක් තියලා නම් වාහනේ තියෙන එන්ජින් අංකයයි පොතේ තියෙන එන්ජින් අංකයයි වෙනස් වෙන්න පුළුවන්. ඒකත් නිවැරදි කරගන්න ඕනේ. ඒත් ඔබ එන්ජින් අංකේ නීති විරෝධී ලෙස කොටලා නම් අන්න ඒක ප්‍රශ්නයක්. ඒ කියන්නේ අලුත් එන්ජිමක් තියලා ඒක පොතේ ලියාපදිංචි කළා නැහැ. ඒ කියන්නේ පොතේ තියෙන අංකේ එන්ජිමේ කොටනවා. මේ වරද නම් නිවැරදි කරගන්න බෑ. ඒක අයත් වෙන්නේ නීති විරෝධී එකලස් කිරීම කියන ගණේට. තවත් වාහනවල අලුත් එන්ජිමක් තියලා ඒ දෙපාර්තමේන්තුවෙන් ලියාපදිංචි කළා නැහැ. මේ ක්‍රමයක් නිවැරදි කරගන්න ක්‍රමයක් තියෙනවා. මේ වගේ එන්ජින් අංකවල තියෙන වැරදි නිවැරදි කරගන්න ක්‍රමය දැනගෙන ඉන්න එක හරිම වැදගත්. මගේ ඊළඟ වීඩියෝ එක බලන්න. මේ වැරදි හරිම පැහැදිලිවම හදාගන්න විදිය ගැන මම ඔයාලට කියලා දෙනවා. ඒ වීඩියෝස් බලන්න පුංචි කාර් නිවුස් YouTube channel එක subscribe කරලා තියාගන්න. යාළුවන්ටත් මේ වගේ පණිවිඩ වැදගත් නිසා එයාලට මේ වගේ වීඩියෝ ෂෙයා කරන්න. පුංචි කාර් නිවුස් Facebook page එකට like එකක් දාන්න ඉතින්. මම දිල්ෂා පෙරේරා. පුංචි කාර් නිවුස් කස්ටමර් කෙයා ඔෆිසර්. පුංචි කාර් නිවුස් මහජනතාවගේ පැතුම් ඉටු වෙන තැන.